Hari putih, wanakkam mai bawaan selu dinaatama suba sandhya wak paathana karanawa. I learning college එකේ ඉගෙන ගන්න අපේ නමේ ශ්‍රේණියේ දූල පුතාලා. ඔන්න අදත් පොඩි තුවක් සර් එකතු වෙලා තියෙන්නේ. අපි ගිය සතියේ නතර කරපු පාඩම තව ඉදිරියටත් continue ඉදිරියට කරගෙන ගිහිල්ලා අපේ දෙමළ භාෂාව තියෙන පිළිබඳ දැනුම තවදුරටත් වැඩි කරගැනීමේ අදහසින් තමයි අපේ දූල පුතාලා සියලු දෙනාම දැන් පන්තියට සම්බන්ධ වෙලා ඉන්නේ. වැඩි කතා ඕනේ නැහැ. අද ගොඩක් අයට සම්බන්ධ වෙන්න ෂුවර් නැහැ කියලා ගොඩක් අය මැසේජ් කරලා තිබ්බා. හේතුව තමයි ගොඩක් අයට විදුලිය ඉස්සන්වීම ඊළඟට ගොඩක් අයට හයියම වහිනවා කියලා ගොඩක් අය කිව්වා. ඉතින් ඒක මේවත් එක්ක නමුත් පන්තිය නොකර ඉන්න බෑනේ අපිට. අපිට පන්තිය කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මම කිව්වේ දරුවන්ට පුතේ වෙබ්සයිට් එකට අපි වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. වෙබ්සයිට් එකෙන් අනිවාර්යෙන් බලලා ඒ වැඩ ටික කරගන්න කියලා. හරි. අපි එහෙනම් අපේ පාඩම පටන් ගමු. ගිය සතිය අපි 9 අවස්ථරේ 3 වෙනි පාඩම තමයි පටන් ගත්තේ. යාල් සංවේ යාපනය පොළ කියන මාතෘකාව යටතේ. ඉතින් එහෙම පටන් ගත්ත අපේ පාඩම තාම 10 වසර ආවේ නැහැ හිතන්න යන්න එපා. හේතුව තමයි අපි 10 වසරේ වැඩ ටික පටන් ගමු. පෙබරවාරි මාසෙ අපි පොඩ්ඩක් පටන් ගත්තා. 10 වසරේ වැඩ ටික අපි පටන් ගමු පෙබරවාරි මාසෙ ඉඳන්. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට. දැන් 9 වසරේ මේ ටික අපි ඉදිරියට කන්ටිනියු කරගෙන ගිහින්ලා අපි හොඳ වැඩ ටිකක් කරගමු වාර විභාගයේ. උදෙසා හරි පුතේ බලන්න 9 වසරේ අච්චු පොත ගන්න සීල දෙනාම 9 වසරේ අච්චු පොතේ 35 වෙනි පිටුව අපි ඊයේ සතියේ කතා කරේ 36 වෙනි පිටුව ගන්න ක්‍රියාකාරකම් අංක 6 හරි අවබෝධයෙන් එල්ල ගන්න ඉක්මනට 9 වසර අච්චු පොතේ 36 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 6 ක්‍රියාකාරකම් අංක 6 බලමු අපි උරේ යාඩලෙයි සෙව්වා සිප්පෝම් උරේ යාඩලෙයි වසිප්පෝම් දෙබස කියවමු ඊළඟට එදිර්මරේ ෂොට් හලේ එළුදුවෝම් ලියාගන්න විරුද්ධ වචන එළුදුවෝම් ලියමු විරුද්ධ වචන ලියමු දෙබස නැත්නම් සංවාදය කියවමු විරුද්ධ වචන ලියමු හරි හොඳ අවබෝධයෙන් අහගන්න පුතේ ඔබට පේනවා මෙතන වචන හතරක් තියෙනවා හරිද ලේසි වචන හතරක් බලන්නකො 1යි 2යි 3යි 4යි වචන හතරක් තියෙනවා ඔය වචන හතරේ විරුද්ධ පද ලියන්න කලින් අපි දැනගන්න ඕන ඔබේ සිංහල තේරුම එහෙම නේද අර කතාවක් වෙනව නේද ළමයි සිංහල පරිමාව කියලා අහනවා නේද සමහරෙන් දැන් මොකක් හරි කතා කරගෙන යද්දි සිංහල පරිමාව කියලා අහනවා දෙමාපියොත් අහන වෙලාවක තියෙනවා නිකන් අර ජෝක් එකට වගේ කින්දියට අහනවා නේද සිංහල පරිමාව ඒ වගේ තමයි මෙතන විරුද්ධ වචනේ අපි ලියන්න කලින් අපි දැනගන්න ඕන මගේ පුතේ අනිවාර්යෙන්ම මේකේ සිංහල තේරුම. හරි අවබෝධයෙන් බලන්න පළවෙනි වචනය වේන්දුම් ඕන. හරි අවබෝධයෙන් ලියාගන්න වේන්දුම් ඕන. පළවෙනි වචනය වේන්දුම් ඕන. ඊළඟට ඒකේ විරුද්ධ පදේ මතක තියාගන්න වේන්දාම් එපා. වේන්දුම් ඕන වේන්දාම් එපා මොකෝ කවිෂා නිඳ ගියාද ආ නිඳ ගියාද කවිෂා වෙලාවට සම්බන්ධ වෙන්න ඕන එයා වේන්දුම් ඕන වේන්දාම් එපා හරි දෙවනි වචනේ අලියාගෙන ලියා ගන්නකෝ නැත්නම් එක සැරේ ඔක්කොම කියන්න ගිහිල්ලා පටලැවේ හරි බලන්න දෙවනි වචනේ තෙරියුම් දන්නවා ලියාගන්න දෙවෙනි වචනය තෙරියුම් දන්නවා මම ඔයාලට එදා කිව්ව මතකද අනාවේ කියක් කිව්වේ හරිද
එදා පළවෙනි දවසේ පන්තිය කරද්දී ළමයි ඉන්නේ 32ක් විතර. මම එදා කිව්වා ඕකෙන් ළමයි 15ක් හරියටම තෝරගන්නේ දෙමළ කියලා. දැන් බලන්නකෝ පාටිසිපන්ට්ස් කීයක් ඉන්නවද කියලා. 16යි. ඕකෙනුත් එක්කෙනෙක් හැලෙනවා. ෂුවර්. බලන්න නැද්ද කියලා. හරිද? මේකයි පුතේ මේ අනාවැකි කියන්නේ. අනාවැකි. එදා 32ක් පන්තිර සම්බන්ධ වුණා. ඒකෙන් දැන් ඉන්නේ 16යි පාටිසිපන්ට්ස්. ඉතින් ඒක අපි දන්නවා. හේතුව තමයි අපි පන්තියක් ෆිසිකල් කරත් පළවෙනි දවසේ නවරා බුදු අම්මෝ රැළ කඩාගෙන ඉන්නේ දෙමළ කිව්වට පස්සේ ආ මොරාල් හිමි වැඩ කරන්න ඉන්නේ. නමුත් පසු පසු යද්දි වැඩ කරන් ඉතුරු වෙන්නේ හොඳම මොළගෙඩි ටික විතරයි. ඒකයි මේ විෂයේ තියෙන දේ. හේතුව තමයි මේ විෂය අකුරක් ලියන්නත් හැකියාවක් තියෙනවා. ඇත්තම කතාව ඒක. දෙමළ විෂය අකුරක් ලියන්න හැකියාවක් තියෙනවා. නැත්තම් ඔක්කොටම දෙමළ පුළුවන් වෙන්න ඕනනේ. ඒක ඔයාලටම තේරෙනවානේ. දැන් ඔයාලා පන්තිය බැලුවොත් දෙමළ පුළුවන් වෙන්නේ ළමයි 5 දිනකට 6 දිනකට. ඒක ඇත්ත නේද? ඒක ඇත්ත නේද? ආ අන්න ඒකයි. ගොඩක් අයට දෙමළ බෑ. ඒක පුතේ තමන්ගේ උප්පත්තියෙන් ගෙනාවු පිනක් තමයි. දෙමළ කියන විෂය සිංහල වලටත් වඩා ගොඩ. ඉංග්‍රීසි ඇත්තම කතාව ඉංග්‍රීසි වලටත් වඩා දෙමළ කියන විෂය වැදගත් වෙනවා රාජ්‍ය සේවකයන්ට. ඒක දැම්ම ඔයාලට තේරෙන්නේ නැහැ තාම පුංචි නිසා. එදා කිව්ව අනාවැකි දැන් හරිනේ. අන්න හොඳට මතක තියාගන්න. ඔතේ පාලවයි හරියට මිතුරු වෙන්නේ. හරියට මිතුරු වෙන්නේ පාලවක් නැත්තම් 16යි. ෂුවර්. බලන්න අන්තිම විද්දි. බොරුද කිව්වේ කියලා. හරි බලමු අපි. තෙරියුම් දන්නවා. තෙරියුම් දන්නවා. තුන්වෙනි වචනය මුඩියුම් පුළුවන්. තුන්වෙනි වචනය මුඩියුම් පුළුවන්. මුඩියුම් පුළුවන්. මුඩියුම් පුළුවන්. හතරවෙනි වචනය විරුප්පම් කැමැත්ත. විරුප්පම් කැමැත්ත. විරුප්පම් කැමැත්ත. විරුප්පම් කැමැත්ත. බලන්නකො මේකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක හරිම ලේසි. දෙබස කියවමු විරුද්ධ පද ලියමු. දෙබස කියවමු උරේ යාඩලෙයි වසිපු. බලන්නකො සර් ඔයාලට දුන්නේ හරිම ලේසියට. මුලින් පියවර කිව්වා, ඊළඟට මේ ටිකේ තේරුම් ටික කිව්වා. ඉතින් සිංහල තේරිමා කියලා තමයි සර්ට ඊට පස්සේ අහන්න වෙන්නේ. හරිද? සිංහල තේරිමා කියලා තමයි ඊළඟට අහන්න තියෙන්නේ. දැන් ටක් ගාලා අපි යමු දෙබසට. හරි අවබෝධයෙන් බලන්න. දැන් වේන්ඩුම් කියන වචනේ ඕන. වේන්දාම් එපා. අම්මා எனக்கு சோறு வேண்டும். ஆனால் எனக்கு பப்பாசிப்பழம் வேண்டாம். தெரியுமாது அலமை தெரியுமாது சார் கிவேக ஆ அம்மா மட்ட பத்தோன நமு கஸ் லபு எப்பா அப்புறம் பசர ஹரிது நத்தம் பத்துய கஸ் லபு இதுக்கு மேக்கட கண்ணே நீ ஆ வாளை மேக்க கண்ணே நீ நே பத்துய கஸ் லபு இதுக்கு மேக்கட கண்ணே நீ இது ஏ வகே தான் லஸ்தனை சார் கோமத் லஸ்தனை දෙමල ஏ வகේම லஸ்தனை බලන්නකො තෙරියුම් දන්නවා. දැන් අපි ඕකේ මොකද්ද දැනගන්න ඕන? දන්නවා කියන එකේ විරුද්ධ පදේ මොකද්ද? සිංහලෙන් කියන්නකෝ බලන්න. මට කියන්න බලන්න මේ මෙත්මිනි කියන්න බලන්න දන්නවා කියන එකේ සිංහල විරුද්ධ පදේ. සිංහල විරුද්ධ පදේ. දන්නේ නැහැ. ආ දන්නේ නැහැ. හරි. අපි බලමු සංවාදේ දන්නේ නැහැ කියන වචනේ කොහෙද තියෙන්නේ කියලා. බලමු අන්න එක තමයි ගන්න ඕනේ. හරිම නියමයිනේ. බලන්නකෝ. ආ මේ තියෙන්නේ. එනකු තෙරියාදෝ අම්මාවු කුතෙරියුම් මම දන්නේ නැහැ. අනේ මේ තියෙන්නේ බලන්නකෝ හරිම නියමයි. ටක් ගාලා ලියාගන්න ওই වචනේ තෙරියාදු දන්නේ නැහැ. ලියාගන්න ටක් ගාලා ළමයි තෙරියාදු දන්නේ නැහැ. පෙළුවක මං අහු වෙනවා දැක්කද වචන? ගුරුත්වාකර්ෂණය වගේ. නැත්නම් අර කාන්දම් දෙකක් ඇලෙනවා වගේ. ප්‍රශ්න වලට දැක්ක ගමන් ඔක්කොම එනවා උත්තර ටික. බලන්න හරිම නියමයි නේ. යාගන් ටක් ගාලා තෙරියාදු දන්නේ නැහැ. දන්නේ නැහැ. තෙරියාදු දන්නේ නැහැ. හරි. ඒක පළවෙනි වචනය. ඊළඟට තුන්වෙනි වචනේ මුඩියුම් පුළුවන්. බලමු අපි පුළුවන්. හරිම ලේසියෙන් යන්නේ. මුඩියුම් කියන්නේ පුළුවන් නම් බැහැ කියලා නේද අපි බලන්න ඕන. බලන්න බැහැ කියන වචනයක් මං හිතන්නේ මෙතන නෑ. තියනවාද? අපි බලමු. අංගය පරක්කෝ තිරාච්චේ ඊළඟට
මේක නෑ. හරිද? මෙතන නෑ. එතකොට අනේ ඉතින් සංවාද නෑ කියලා අපි ඒක නොලියයිමු. එහෙමද? ආ සංවාද නෑනේ සර්. අපි ඔබ නොලියයිමු. එහෙම බෑ අපි ලියන්න ඕන. හරිද? බලන්න මේකට එන්න ඕන මුඩියාදු. තියාගන්න පුතේ විරුද්ධ පදය මුඩියාදු. තියාගන්න විරුද්ධ පදය මුඩියාදු. සර් බෝඩ් එක භාවිතා කරන්නේ නැත්තේ ගොඩක් අයට මේ දැන් මේ දවස්වල වර්ෂාවත් එක්ක සිග්නල් මදි. ඉතින් ස්ක්‍රීන් එකේ ලියද්දි හැප්පෙටම හොඳට පේනවනේ. එතකොට ලියාගන්න පුළුවන්. මුඩියාදු. හොඳයි. ඔය උනන්දුවෙන් වැඩ කරන්න. මම ඒක කිව්ව අනාවැකි විදියටම වෙනවා පුතේ. ඒක හොඳට මතක තියාගන්න. එක්ක ඊටත් වඩා අඩු වෙන්නත් පුළුවන්. ඒක නිසා දැම්ම ඉඳන් හොඳ මොරාල් එකකින් වැඩ කරන්න. මේක තමයි වැදගත් වෙන්නේ. මුඩියාදු. මුඩියාදු. දැන් ඇත්තටම අපි ගොඩක් පාරබහුර වෙලා තියෙන්නේ. හේතුව දැන් ෆිසිකල් පන්ති පටන් අරගෙන ටයිම් එකක් එහා මෙහා වුණොත් අමතර දවසක් දෙනවා බොරු. අමතර දවසක් දෙනවා ඉතින් උදේ 2:00 4:00 මේ වගේ ටයිම් එකක් තමයි තියෙන්නේ. හේතුව රෑ 12 එක වෙනකම් පන්තිනේ. ෆිසිකල් ඊට පස්සේ 5:00 ෆිසිකල් ඊළඟට 6:00 පස්සේ ඔක්කොම ඔන්ලයින්. ඉතින් හිතන්න ඒව මේවත් එක්ක ඇත්තටම වැඩ දැන් වැඩි. ප්‍රයෝජනේ ගමු උපරිම. හරි. ඊළඟට විරුප්පම් කැමති ඔන්න බලන්න හරිම ලස්සන වචනයක් තියෙනවා විරුප්පමිල්ලේ කැමති නැහැ. ලියාගන්න මේක තමයි හතරවෙනි එකට එන්න ඕන විරුද්ධ පදය. ලියාගන්න හතරවෙනි එකට එන්න ඕන විරුද්ධ පදය විරුප්පමිල්ලේ. ලියාගන්න පුතේ විරුප්පමිල්ලේ. ලස්සන ලියාගන්න. විරුප්පමිල්ලේ කැමති නැහැ. විරුප්පමිල්ලේ කැමති නැහැ. හරි. මේ ඉවරද ළමයි? ඉවරයිද? ලේසි. හරිම පහසුයි ඕවා. හරිම පහසු උගන්නපු විදිය. නැත්තම් ඉතින් මේ ඔයාලට ওই වචන හතර දිලා මේකේ විරුද්ධ පද ලියන්නටක් ගාලා එහෙම කිව්ව ගමන් ඉතින් හරි. දෙමළත් එපා වෙනවා, සර්ුත් එපා වෙනවා, ඔක්කොම එපා වෙනවා. ඉතින් එහෙම බෑ. හොඳට ඔළුවට දාගෙන ලියමු අපි. හරි පුතේ. හරි. බලමු ක්‍රියාකාරකම් අංක 7. කිසි කලබලයක් නැහැ. හොඳට ඔළුවට දාගෙන ලියන එක තමයි අවශ්‍ය වෙන්නේ. බලන්න පුතේ ක්‍රියාකාරකම් අංක 7. ෂෝඩි හලාහ ඉනේවෝම්. ෂෝඩි හලාහ ඉනේවෝම්. ලියා ගන්න. යුගල වශයෙන් එකතු වෙමු. 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 විනාකලේ විනවෝම්. ප්‍රශ්න අසමු. යුගල වශයෙන් එකතු වෙමු. 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 ප්‍රශ්න අසමු. ප්‍රශ්න අසමු. බලන්න පේෂ පළහුවෝම් කතාවට හුරු වෙමු. 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 පේෂ පළහුවෝම් කතාවට හුරු වෙමු.
හොඳට අහගන්න. පුතේ මෙහිමයි. දැන් මෙතන ඔබටම පේනවා ඔබේ අච්චු පොතේ 36 වෙනි පිටුවේ ප්‍රශ්න හතරක් තියෙනවා. හරිද? ප්‍රශ්න හතරක්. ඔය ප්‍රශ්න හතරට දැන් ස උච්චාරණය කොහොමද කතා කරනවා? ස උච්චාරණය කොහොමද කතා කරනවා? තේරුමක් කොහොමද කතා කරනවා? ඊළඟට තමන් කැමති විදියට තමයි ඕකට පිළිතුර දාන්න ඕන. පැහැදිලිද? ස ප්‍රශ්නේ උච්චාරණයක් කියනවා. ප්‍රශ්නයේ තේරුමත් කියනවා ඔබට තියෙන්නේ ඒ තේරුම සහ උච්චාරණය ගලපගෙන තමන් කැමතිද නැද්ද කියලා. දැන් මෙහිමයි. දැන් ඔන්න සිංහලෙන් බලමුකෝ. සිංහලෙන් බලමු අපි. ස අහනවා මෙහෙම. ඔයා නාන්න කැමතිද? අයියෝ දූලනම් කියන්නේ කොහොමද අනේ? බෑස දැන් නම් නාන්නේ නැහැ. මම කොහොමවත් නාන්නේ නැහැ. ඔයාලගේ ප්‍රශ්නයක් අහනවා. පුතා ඔයා නාන්න කැමතිද? නෑ සර් මම නාන්න කැමති නෑනේ. එහෙම කියන්නේ. හරිද? ඊළඟට අහනවා පුතේ බත් කන්න කැමතිද? ආ නාන්න කැමති නෑ. නමුත් බත් කන්න කැමති. එහෙමයි නේද ඔයාලා? එහෙම තමයි ඔයාලා ඔක්කොම එහෙමයි. හරිද? පේනවනේ කම වම් කරාට පස්සේ තනිකර මේ මතල කොට වගේ තරමට ජබ්බසයි. බලන්න සර් කොච්චර ලස්සනද ඉන්නවද බලන්න ෆිගර් එක. ආ කොච්චර ලස්සනද බලන්න. ඔස්සේ ඒ වගේ ඉතින් ඉන්න. නැත්තම් ලැපල් ලෙඩ වැඩි පුතේ ජබ්බු වුණාට පස්සේ ලෙඩ වැඩි. ඒ කියන්නේ මහත් වුණාට පස්සේ ලෙඩ වැඩි. ඒක නිසා පොඩ්ඩක් ලස්සන වෙන්න කෙට්ටු වෙලා පොඩ්ඩක් ග්‍රවුන්ඩ් එකට ගිහලා දුවන්න. දුවන්න පැනලා ඒ වගේ අතල් ඉන්න. ඒක ලස්සනයි. හරි. ඒ වගේ තමන් කැමති දේ තමයි පුතේ ඔයාලට මෙතන කියන්න තියෙන්නේ. ඉතාමත්ම වැදගත්. බලමු අපි පළවෙනි එක. උංග ලොක්කු තෝ සේවෙන්දුමා. හරිම නියමයි. උංග ලොක්කු තෝ සේවෙන්දුමා. ලියා ගන්න. ඔබට தோசை ஓனது உங்களுக்கு தோசை வேண்டுமா ඔබට தோசை ஓனது අද අපිට කතා කරන්න තියෙනවා ඉලක්කම් පාඩම ඒක නිසා පොඩ්ඩක් හොඳට එකතු වෙලා ඉන්න වැඩගත් සාමාන්‍ය පෙළට අනිවාර්යයෙන්ම වැඩගත් ප්‍රශ්න ඉන්න තැනක් ඉලක්කම් පාඩම හොඳට අපි වැඩේ කරගමු ඔබට தோசை ஓனது මෙතන මට ඇත්තම කියන්න தோசை කාලා තියෙන හැන්ඩ්‍රීසක් දාන්න බලන්න தோசை කාලා තියෙන මෙහෙමයි තෝසේ කියලා කියන්නේ මේ ගෙදර මේ අරගෙනල්ලා පිටි වලින් හදන තෝසේ නෙමෙයි. අකමන්නේ. එහෙම හරි කවන්නේ කියන්නකෝ. එහෙම හරි කවන්නේ. අහලා තියනවා නේද? නැත්තම් සර් හැදුවේ දැන් හෙට පොය දවසනේ. හෙට නිදහස්වට. පොය දවස ඉතා අපිට නිදහස් පොය දවසේ. මම පොය දවසේ අත්තනම පන්ති දාන්න කිව්ව ගුරුවරේ හේතුව මට ෆ්‍රී එකේ ඉන්න තියෙන දවසක් නේ. ඉතින් තෝසේ කාලණේ දරුවන්ට කොඩිතුවක් උස ගානේ තෝසේ වෙනවා ගෙදරට. ඔව් අනිවාර්යෙන් වෙනවා. හරිද? බොන්නේ ඇත්ත කියන්නේ ඉන්නවා නේද ළමයි ටිකක්? ඉන්නවා. තනික හෑන්ඩ් රේස් සයින් කරනවා අපේ දූලා. බලන්න මේ අප ටිකක් කොඩිතුවක් උස ගානේ තෝසේ කන්න. අයියෝ අන්නම් තව හෑන්ඩ් රේස් සයින් කරනවා. එහෙම ඉවරයි ඉතින්. හරිද? බොරු කියන්නේ බා. සර් අනිවාර්යෙන් එවනවා. හරිද? කවීෂා අනිවාර්යෙන් සර් එවනවා තෝසේ 10ක් විතර. අනිවාර්යෙන් තෝසේ දෙක තුනක් ඔයාට කාලා මදි. ඒක හොඳටම පේනවා සර්ට. තෝසේ අනිවාර්යෙන් 10ක් විතර එවන්නම්. එතකොට හරි. හරි. බලන්න උංගලුක්කු තෝසේ වේඳුමා ඔබ නැත්නම් ඔයාට තෝසේ ඕනද? බලන්න පුතේ පළවෙනි එක වේඳුම් ඕන. ලියාගමු තේරුම. වේඳුම් ඕන. වේඳුම් ඕන. හරි එහෙනම් දැන් තෝසේ ගෙවල් වලට එවන්න තියෙනවා ගොඩක් අයට. හරි අනිවාර්යෙන් එවනවා. සූදානමින් ඉන්න අනිවාර්යෙන්ම. හරිද? දැන් රැටක් ගන්න එපා. හරිද? දින එක ගන්නත් එපා. හේතුව දැන් හෙට උදේ කොඩිතුවක් උස උණු උණු තෝසේ යන්නේ. ඒක නිසා හොඳ උණු උණු තෝසේ. ඒ විතරක් නෙමෙයි තෝසේ එවනවා හොඳ කන්න හොඳ හත්මාළුවකුත් එවනවා. මාළු හතක් නෙමෙයි එළවලු හතක් දාලා හදපු හොඳ හත් මාළුවක්. කාලා නැහැ නේද එහෙම? තෝසේ කන්න ඕන නම් එහෙම. ලස්සන මේ ඒ කියන්නේ හොඳ ව්‍යංජනයක් තියෙනවා තෝසේ කන්න යාපනේ. ඉතින් අන්න එහෙම ඕන කන්න. නැත්නම් අර ගෙදර හදලා එහෙම හරියන්නේ නැහැ. රසයි. සර් අනිවාර්යෙන් යනවා හෙට. අනිවාර්යෙන් සූදානම් ඉන්න පුතා තෝසේ කෑමට. හරි. බලන්න ඊළඟට වේන්දාම් එපා. ලියාගන්න. වේන්දාම් එපා. එට උදේ පාන්දර ඔක්කොම ලාවදි වෙලා වේලාසන අවදි වෙන්න ඕන. හරිද? වේලාසන අවදි වෙලා මල් නෙලලා පහන තියන්න ඕන අනිවාර්යෙන්ම. ඒක හොඳට මතක තියාගන්න. දැන් නිවාඩු දවස කියලා අයියෝ කුණු කෙල බේරනකන් නිදාගන්න එපා මේ ජනේරෙන් ඉරෙලිය වැටෙනකම්. හරිද? ඒක නිසා එට පොයේ දවසේ කියලා මේ නිවාඩු දවසක් කියලා ගන්නෙ නැතෝ උදේ පාන්දර අවදි වෙලා බුදුන් ඇදලා ආශිර්වාදේ අරගෙන
ඉස්කෝලේ වැඩක් කරන්න අනිවාර්යෙන්. ඊට පස්සේ පොඩ්ඩක් බුදියන ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් බුදියන ඒක ප්‍රශ්නයක් නැහැ. වැඩ කරලා අනිවාර්යෙන් මේක මතක තියාගන්න. නැත්නම් අපරාධ පුතේ. හේතුව කොහේ දවසට වැඩ කරන්න ඕන. හරි බලන්න. පළවෙනි ප්‍රශ්නය. උංගලුකු තෝසේ වේන්දුමා. ඔබට තෝසේ ඕනද? වේන්දුම් ඕන වේන්දම් එපා. සර් මේ ප්‍රශ්නය යොමු කරනවා කවීෂට. කවීෂා කෝපුතා. අයින්නවා. අපි පන්ති ඉන්න කෙට්ටුම දරුවා. ඔව්. කවීෂා කෝ ඇහෙනවද? කෝ කතා කරන් ලැජ්ජ වෙන්නේවා. ඇහෙනවා සර්. හරි. බලන්න දැන් මං සර් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. උංගලුකුත් තෝසේ වේන්දුමා කවීෂා. පිළිතුරක් දෙන්න බලන්න. පිළිතුරක් දෙන්න බලන්න. අනිවාර්යෙන්ම හෙට උණු උණු තෝසේ 10ක් එක්ක හොඳ හත්මාරු කරියකුත් ඔයාලා ගෙදරට මෙවනවා හේතුව අපේ පන්තියේ ඉන්න කෙට්ටුම දරුවනේ ඔව් කෙට්ටුම දරුවා ඉතින් ඒ දරුවා අනිවාර්යෙන්ම මං දන්නවා තෝසේ කරන ගොඩක් යන දීගෙන කෙට්ටුම දරුවා හරි ඒක තමන් කැමති විදිහට ගැළපෙන විදිහට පිළිතුර දාගෙන ජෝක් එකක් කරේ ඉතින් මතයන් සමහර අයට ඉතින් හතහමාර වෙදි සමහර අයට නිදිමතයි දෙවැනි ප්‍රශ්නය උංග ලුක්කෝ පලං කලක්කෝ විරුප්පමා ලියාගන්න ඔබ හරි අවබෝධයෙන් ඔබ පණං කලක්කෝ තල් අලවලට කැමතිද විරුප්පමා ඔබ තල් අලවලට කැමතිද ඔබ තල් අලවලට කැමතිද ඔබ තල් අලවලට කැමතිද ඔබ තල් අලවලට කැමතිද බලන්න පළවෙනි එක විරුප්පම් කැමති විරුප්පම් කැමති විරුප්පම් කැමති විරුප්පමිල්ලේයි කැමති නැහැ විරුප්පම් කැමති විරුප්පමිල්ලේයි කැමති නැහැ කැමති කැමති නැහැ කැමති කැමති නැහැ හරි දැන් බලන්න තුන්වෙනි ප්‍රශ්නය උංග ලුක්කු සෝරු පොදුමා පොරුමා නෙවෙයි ළමයි පොදුමා හරිද උංග ලුක්කු සෝරු පොදුමා බලන්න ඔබට නැත්තම් ඔයාට බත් ඇතිද ඔයාට බත් ඇතිද අයියෝ මදි එහෙමයි නේද ආ ඔයාට බත් ඇතිද එහෙම ජීවිතේට අහනවද ගෙදරින් අය ආලමයි එහෙම අහනවද ඔයාට බත් ඇතිද කියලා අපේ ගෙදර නම් අපේ අම්මවත් අප්පච්චිවත් පොලිතුවක් උසකින් අහන්නේ නැහැ හේතුව ගානටම බෙදෙනවා ගානටම බෙදෙනවා ඉතින් අපිට යන්නෙත් නැහැ දැන් හාල්වල මිලේ හැටියට මේ විසික් කරන්න බෑනේ අම්මෝ රත්තරන් වගේ තමයි හාලු නේද සමහර ළමයි ඉන්නවා ගෑස් කෝලින් වල ඉන්න ළමයි ඉන්නවා හාල් කෝලින් වල ඉන්න ළමයි ඉන්නවා ඒ ගෙදර වැඩ කරන්නේ නැහැ දැන් ෆිසිකල් පන්ති පටන් ගත්තට පස්සේ අපිට හොඳට බලා ගන්න නැහැ ගෑස් කෝලින් වල ඉඳි ළමයි ඊළඟට පිටි කෝලින් වල ඉඳි ළමයි හාල් කෝලින් වල ඉඳි ළමයි හොඳට බලා ගන්න පුළුවන් මේ අයගේ දෙමළ පොදු සම්පූර්ණ නැහැ ඉතින් මේ හරි ප්‍රශ්නේ කිව්වේ එහෙම නේද උංග ලොකු සෝරු පොදුමා ඔබට නැත්තම් ඔයාට බත් ඇතිද බලන්න පොදුම් ඇති පෝදුම් ඇති පෝදාදු මදි පෝදුම් ඇති පෝදාදු මදි පෝදුම් ඇති පෝදාදු මදි මං දන්නවා මෙතනින් එක ළමෙක්වත් ඇති කියලා නම් ගහන්නේ නැහැ පෝදුම් කියලා නම් ගහන්නේ නැහැ පෝදාදු කියලාමයි ගහන්නේ
Suwe, enggak. බලමු අපි හතරවෙනි ප්‍රශ්නය. උංගලුක්කු ලැඩ්ඩු සෙයිය තෙරියුමා. උංගලුක්කු ලැඩ්ඩු සෙයිය තෙරියුමා. ලැඩ්ඩු සෙයිද තෙරියුමා නෙමෙයි. හරිද? ලැඩ්ඩු සෙයිය තෙරියුමා නෙමෙයි. ලැඩ්ඩු හදන්න දන්නේ නැහනේ. දන්නේ නැහැ නේද? ලැඩ්ඩු සෙයිය තෙරියුමා නෙමෙයි. උංගලුක්කු ලැඩ්ඩු සෙයිය තෙරියුමා. එයා ගන්න ඔයා ලැඩ්ඩු හදන්න දන්නවාද? ඔයා ලෙඩ්ඩු හදන්න දන්නවාද නෙමෙයි ඔයා ලඩ්ඩු හදන්න දන්නවාද පටලවා ගන්න එපා කොප්පුව වැදගත් ඔයා ලඩ්ඩු හදන්න දන්නවාද පළවෙනි එක තෙරියුම් දන්නවා තෙරියුම් දන්නවා තෙරියාදු දන්නේ නැහැ 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 හරි ඔය අපි කතා කරේ ක්‍රියාකාරකම් අංක 7 හොඳට අහගන්න පුතේ මෙහෙමයි දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් පළවෙනි වාර විභාගයේ තිබෙත් නැහැ දෙවෙනි වාර විභාගයේ දැන් පැවැත්වෙමින් යනවා ඉතින් එහෙම තියෙද්දි මොකටද මේ පාඩමක් කරන්නේ කියලා මේ පාඩම කරන්නේ ඔබට 10 වසරකට මට එක සැරේ පටන් ගන්න තිබ්බා නමුත් එහෙම නෙමෙයි හරි ක්‍රමය යන විදියක් තියෙනවා ඒ යන විදියට අපි හැඩ ගැහිලා ඕන යන්න හොඳ අවබෝධයක් දැන් සියලු දෙනාම ගන්න 9 වසරේ ලියන පොත නවය වසරේ ලියන පොත අරගෙන සියලු දෙනාම අද දිනේ දාගන්න වේගෙන් අද දිනේ දාගන්න සියලු දෙනාම ලියන පොත අරගෙන අද දිනේ දාගෙන මාතෘකාව ලියා ගන්න ඉලක්කම් ඉගෙන ගනිමු මාතෘකාව ලියා ගන්න ඉලක්කම් ඉගෙන ගනිමු මාතෘකාව ලියා ගන්න ඉලක්කම් ඉගෙන ගනිමු ඉලක්කම් ඉගෙන ගනිමු හොඳට අහගන්න පුතේ ඔබ මම හිතනවා අනිවාර්යයෙන්ම මෙතන ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා තමයි ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ හරිද දෙක වසරේදී තමයි ඔබ ඉලක්කම් පිළිබඳව ප්‍රවේශයක් ලබා ගන්නෙ ඊළඟට තුන වසරේදී ඒක තව ටිකක් වැඩි දියුණු වෙනවා හතර සහ පහේදී ඔබ ඉගෙන ගන්නවා 1 සිට 20 දක්වා දෙමළෙන් කියන්න. ඉතින් එහෙම 1 ඉඳන් 20 දක්වා දෙමළෙන් කියන්න ඔබ 5 වසර වෙද්දී ඉගෙනගෙන එද්දී ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ ඔබ grade 7 වල ඒ කියන්නේ 7 වසරේදී ඉගෙන ගන්නවා 1 ඉඳන් 80 දක්වා දෙමළෙන් කියන්න. ඊළඟට 1 ඉඳන් 80 දක්වා දෙමළෙන් කියන්න 7 වසරේදී ඉගෙන ගත්තයින් පස්සේ ඔබ 9 වසරේදී තමයි පුතේ 1 ඉඳන් 100 දක්වා දෙමළෙන් කියන්න ඉගෙන ගන්නෙ. අද ඔබට කොඩිතුවක් උස උගන්වනවා 1 ඉඳන් 100 දක්වාම දෙමළෙන් ලියන විදිය. මේක ඇත්තටම ඉලක්කම් පාඩම බැලුවට පස්සේ ගොඩක් අමාරු පාඩමක් කියලා තමයි ගොඩක් දරුවන් කියන්නේ. නමුත් අද මේ කරන වැඩපිළිවෙලත් එක්ක ඔබට මේ ඉලක්කම් පාඩම තමයි හොඳම පාඩමක් බවට පත් වෙන්නේ. ඒක නිසා හොඳ අවබෝධයෙන් ලස්සනට නෝට් එක අපි ලියා ගන්න. මාතෘකාව ලිව්වේ ඉලක්කම් ඉගෙන ගනිමු කියලා. තරු ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම. තරු ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම. තරු ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම. දෙමළ භාෂාවේදී
දෙමළ භාෂාවේදී නෝට් ලියන්නේ නැති ළමයි පන්තියෙන් ලීව් වෙලා යන තේරුමක් නැහැ ඉන්න එකේ. හරිද? මම පටන් ගද්දිම කියනවා නෝට් එක ලියන්නේ නැති ළමයි ලීව් වෙලා යන්න. නැත්තම් අපරාධයක් ඉන්න එක ඔබට. හරිද පුතේ? ඒක නිසා නෝට් එක ලියන්නේ නැත්තම් ලීව් වෙලා යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඔබේ හොඳට කියන්නේ. නැත්තම් අපරාධයක් තේරුමක් නැති වෙයි. හොඳද? ලියා ගන්න තර ලකුණක් දාලා දෙමළ භාෂාවේදී නමය ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබට දෙමළ භාෂාවේදී නමය ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබට 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 එකේ සිට සිය දක්වා වූ 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 ඉලක්කම් දෙමළෙන් ලිවීමේ හැකියාව තිබිය යුතුය. 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 රැකියාව නෙමෙයි ළමයි හැකියාව හරිද? හැකියාව තිබිය යුතුය. හරි. තුලක් ඇරලා තරු ලකුණක් දාගන්න මෙහෙම. ප්‍රථමයෙන් අපි රාත්‍රී ආහාර වේලගෙන පසුව කතා කරමු. එහෙමද? ආ ඒකත් ලියනවා. ඒකත් ලියනවා. ඒකත් ලිව්වයි ඉන්නවා බැලේ මොන ලෝක ඉන්නවද කියලා නියමයි හැබැයි. ඔව් බඩකින් ඉන්නේ මම දන්නවා. කමන්නේ දෙමළ අපි අනුභව කරමු නියමයි. දිව්‍ය ලෝකෙ ඉන්න දෙවිවරු හරිද? දිව්‍ය ලෝකෙ ඉන්න දෙවිවරු ඒ අයගේ බඩගින්න වැඩි වුණාට පස්සේ දෙමළ තමා පානය කරන්නේ. ඔව් ඒ තරමට ලස්සන භාෂාවක්. ඇත්තද? බොරු නෙවෙයි. හිනාවෙන්නේ මොකද? ඇත්ත කියන්නේ සර්. හරි බලන්න. ප්‍රථමයෙන් අපි එකේ සිට දහය දක්වා දෙමළෙන් ලියමු. ප්‍රථමයෙන් අපි රාත්‍රී ආහාර වේලද? නෑ. ප්‍රථමයෙන් අපි එකේ සිට දහය දක්වා දෙමළෙන් ලියමු. එකේ සිට දහය දක්වා දෙමළෙන් ලියමු. එකේ සිට දහය දක්වා දෙමළෙන් ලියමු. හරි. හොඳට අහගන්න පුතේ වෙන වැඩ නතර කළා. දැන් ඔබට පේනවා දැන් මෙහිමයි. මට සර්ට බෝඩ් එකේ ලියන්න පුළුවන්. නමුත් මෙතන ඉන්නවනේ අයියෝ සර් ස්ක්‍රීන් ෂෙයා කරන්න මගේ ඇස් දෙක පේන්නේ නෑ දිලිසෙනවා අයියෝ කොච්චර දේවල් කියනවද. ඉතින් ඒක නිසා ඔක්කොටම ගැළපෙන විදියට තමා සර් දැන් ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා වැඩ ටික කරන්නේ. එතකොට අපේ දරුවන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. උපරිම වැඩක් කරගමු. හරි පුතේ. දැන් අපි 1 ඉඳන් 10 දක්වා තමයි මුලින් ලියන්න යන්නේ. හොඳට බලා ගන්න. දැන් මෙතන ස කොටු කරනවා වචන ටිකක්. බලන්න හරිම පහසුයි. වචන ටිකක්. මේක ලියන්න ඕන මේ විදියට. 1 කියලා මෙහෙම ලිව්වා. ඉරි කෑල්ලක් ගැහුවා. මෙන්න මේක එතන ඉස්සරහින් ලියන්න ඕන. පැහැදිලිද සියලු දෙනාටම? ඒක පැහැදිලි නොවයි හෑන්ඩ් රේස් එකක් දාන්න. ඇත්ත කියන්න පොයිෂොල්ල වෙන්නම්. හේතුව ඔබ මමත් එක්ක අවුරුදු දෙකක් පුරාට වැඩ කරන්න ඕන. හරිද? ඒක නිසා මට ඇත්තටම කියන්න හෑන්ඩ් රේස් එකක් දාන්න. සත්‍යම් සොල්ලුංගල් බොරු කියන්න එපා.
හරිද? ආ 8 දිනාටයිද? ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ගොළු විදියට ඉන්න එපා ඉතින්. සර් හිතන්නේ තවර ඔයාලා ගොළු විදිය. අයියෝ. ආ හොඳට පංචේන්ද්‍රය වැඩ නේද? ඇස් පේනව නේද? කන් ඇහෙනව නේද? ගඳ සුවඳ දැනෙනව නේද? ආ රස දැනෙනව නේද දිවෙන්? හරි. ඊළඟට ඔක එක. ඊළඟට අංක දෙක කියලා ඒකත් ඒ විදියටම තමයි. ඉරක් ගැහුව ටක් ගාලා මේ වචනය ලස්සරට මෙතනින් ලිව. හරි. දැන් වැඩ පටන් ගන්න ඉක්මන් කරලා. ටක් ගාලා 1 ඉඳන් 10ට ලියාගෙන යන්න. මෙතන 9 විතරයි තියෙන්නේ. 10 සර් ලියන්නම් මෙතන. හරිම ලේසි. 10 පත්තු අන්නහරි අන්නහරි දැන් ලියන්න දෙන්නේ ලියන්න ලස්සනට බව බෝධින් ලියමු ලස්සනට වැඩ කරන්න හේතුව ඔබ අවුරුදු දෙකක් සර් එක්කනේ වැඩ කරන්න ඕන ඉතින් ඒක නිසා හොඳට වැඩ කරන්න ඔය උගන්වන ස්ටෙප් එකකට හුරු වෙන්න පුතේ උගන්වන ස්ටෙප් එකකට හුරු වෙන්න අද අනිවාර්යෙන් පන්ති ඉවර වෙච්ච ගමන් වැඩසටහනක් තියෙනවා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්නේ වැඩසටහන. ඉතාමත්ම ලස්සන වැඩසටහනක් කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අනිවාර්යෙන් සියලු දෙනා මේකට සූදානම් වෙන්න සම්බන්ධ වෙන්න. Set me අදද පන්තිර සම්බන්ධ වුණේ set me අදද පන්තිර සම්බන්ධ වුණේ නෑ සර් ආ කලින් ඉඳන් සම්බන්ධ වුණා හොඳයි උංගල් පාඩශාලෙන් පෙරනේ set me ටේ කොබ්බල කීර්ති මහවිද්‍යාලය උංගල් ඌරේදු බල්ලපාන ආ ඉන්ද මාහනතිල් ඉරුක්කින්නදා මොන දිස්ත්‍රික්කයේද ඉන්නේ කෑගල්ල ආ කෑගල්ල දිස්ත්‍රික්කය හොඳයි ලියමු දෙලිය මම අද දැක්කේ ඔයා සම්බන්ධ වෙලා ඉන්නවා ඒකයි මුලින්ම කිව්වේ නෝට් එක ලියන්න නැති ළමයි ඉන්න එපා කියලා යන්න කියලා කිව්වේ ඒකයි කලබලයක් නැහැ පුතේ අපිට කාලය තියෙනවා අපි දැන් ගොඩක් පින්මකින් ඉස්සරහා ඉතින් 9 වසර ගැන දැන් හිතන්න ඕනේ නැහැ දැන් 10 ගැන තමයි හිතන්න ඕන නමුත් මම වැඩි හොඳට තව කතා කරනවා මේ 9 වසර පාඩම් අපිට දැන් පුංචි පාඩම් ටිකක් නේ දෙන්න එපා 9 වසරේ ටිකක් ඉවර කරලා අපි 10 වසරේ වැඩ අල්ලමු එතකොට හරි හරි අවබෝධෙන් ලියන්න මම කැමතියි දැන් දැන් මේක මාත් එක්ක يعني මුලින් ඉඳන්ම වැඩ කරන්න එකතු වෙන ළමයි සෙට් එකනේ මේ ඉන්නේ 10 වසරේ මම කැමතියි දෙයක් කිව්වොත් ඒ ඉන්න සෙට් එකම ඒ විදිහට ක්‍රියාවට නගනවා නම් හේතුව තමයි 10 දෙනෙකුට ලියන්න කිව්වොත් 10 දෙනාම ලියලා හෑන්ඩ් රේස් එකක් දාන්න කිව්වොත් හෑන්ඩ් රේස් එක දානවා මම කැමතියි හේතුව තමයි පුතේ මෙතන ඔන්ලයින් මාර්ගගත ක්‍රමයෙන් වැඩ ටික කරගෙන යද්දී අනිවාර්යෙන් එකා වගේ වැඩ වෙන්න ඕන ඒක නිසා එහෙම වැඩ කරන්න පුළුවන් අය විතරක් සර් එක ඉදිරියට යමු. නැත්තම් අපරාධයක් නේ. ඉතින් ඒක ඔයාලගේ හොඳ තමයි කියන්නේ. ඉතින් එහෙම හෑන්ඩ් රේස් එකක් දාන්න ගොත් අනිවාර්යෙන් හෑන්ඩ් රේස් එකක් දානේ පුරුද්ද ටික තියාගන්න. නැත්තම් අපිට ඉදිරියට වැඩ කරන්න බැරි වෙනවා. ඒකෝ දැම්ම නෙවෙයි පාඩම් තියෙන ඉස්සරහට තියෙනවා දීපවාලි, තයිපෝංගල්, ඉරාමායනම් ලොකු ලොකු පාඩම් තියෙන 11 වසරට යද්දී. ඉතින් ඒවා කරගෙන යන්න අපිට හොඳට මේ මැනේජ්මන්ට් එක තියෙන්න ඕනේ. ඒක තමයි මේ හදන්න හදන්නේ. හොඳ අවබෝධයෙන්. ඔබට ලියමු. නැත්තම් අපිට හැමදේම පොතේ ලියලා ඉන්න වෙලාවක් නැහැ. ඔබට ගෙදර වැඩ දෙනවා. ඒක චෙක් කරන්න ඕන අපි. වැඩ ගොඩයි. හරි.
ඇත්තම කියන්න දැන් මේක සර් දුන්න වැඩේ කරලා ඉවරයි හෑන්ඩ් රේස් එකක් දාන්න මම කැමතියි මෙතනින් ඔක්කොමලක් වැඩේ කරලා හෑන්ඩ් රේස් එක දානවා නම් ඇත්ත කරන්න ඇත්තට කියන්න නැත්තම් එපා පොයිසොල්ලා වෙන්දාම අපායේ ආවි හිට පොය හරිද පොයිසොල්ලා වෙන්දාම හිට පොය Anita Elia. Hari awal bodin liya. Hari awal bodin. Lili berapa hand raise sekarang? Hand raise sekarang ini kan Hand raise dolah hak penar pasi. Pede patang kamu api itu dia. Mangkara liya nih, mangkara nih, mangkara nih, mangkara. Anita ya, wake itu guruin nona. Anita ya, wake itu huru hara nona putih. Hari, dan kali ya ti. Oya api katakan yang mulim, ekhe indang dahayat demaling liya na vidya hari. Dan tarula kunak dagana nevada tula kerala tarula kunak dagana. Dia akan memilih Dewanua apa visin? Dewanua apa visin? Dewanua apa visin? Dewanua apa visin? Ekola he sita wisa dakwa demaleng liyamu. Dewanua apa visin? Ekola he sita wisa dakwa demaleng liyamu. Dewanu apa visin? Ekolah he sita wisa dakwa demaling liyamu. Dewanu apa visin? Ekolah he sita wisa dakwa demaling liyamu. Hai. Obatnya tenawa. Ekolah he sita wisa dakwa mitena tenawa. Hari apa boding laksana terlihatnya. Liyadi irandam suline, mondram suline, ilangnya itu layanu bede, nayanu bede, rayanu bede. Kondatama cek kalaliannya. Oya ekak hari වැරදුනොත් විභාගයේ ලකුණු නැත. ඒකත් හොඳට මතක තියාගෙන හරි අවබෝධින් ලිය. ඉක්මන් කරන්. ලියලා හෑන්ඩ් රේස් එක දාන්න.
hari awal lian ilakkan tika hari awal lian Karena hitler bala liyan noy tika, pada gak tina wa, MCQ ulada bohodro na handa buluang istana wa, dia liwala hand raise siap dana putu ikpang kara, ikpang kara. Hand raise ga aing karanne pa hari, untuk itu hagan deh. Itu kalau dengan gue apa kata agar ya, mulai mau kata agar aja ini dan dahai dakwa demeling liyan vidya dengan kata agar kalau ini dan bisa dakwa demeling liyan vidya. Ini langgat ya, tuhak kalau taruh lakukan dalih agar namanya, tuhak kalau taruh lakukan dalih agar namanya. Mie langgat ya, apa visin? Milangeta apa visin, dahai guna kara pilibagave salaka balamu, milangeta apa visin, dahai guna kara pilibagave salaka balamu. Milangeta apa visin, dahai guna kara pilibagave salaka balamu. Dahai guna kara pilih bandara salaka balamu. Tengok pada pena ma obe nama ya wasri aci pote pia kara kama kate pia na men neme ilak kanti ke tagal liaga nara mi pia tama lasana ke dan ispi de kaha dagan pute dan luku elawa gane pa wara para deak luku elawa gane na tua hari awa bode liaga neme ilak kanti ke ikman kara guru enik pan liaga pangkaran na hari awal-awal lihat nono ilakkan tiga, ekanya mikirnya tamangnya atin lihat mana, kan tiup teh kadal udah enak tiba, badan naya heh. Dan apit teh ke badan karena, ikolah wasir daruan kan samara wasir ilakkan be, itu yang namanya wasir itu orang kudra touchilan ya, heh mama ruiting, samaan pelak kelak dia nih ke, kota mesa mar tu bisa mar tu dia nyanyi putih.
ඔක්කොට මේ සාමාර්ථ බී සාමාර්ථ වෙන්නේ නැහැ. ඉතින් මහන්සි වෙන තරමට තමයි ප්‍රතිඵලය හැදෙන්නේ. ඉක්මනට ලියන්න. ඔය 10 ගුණාකාර ටික ලියද්දී ණයනු ભેදය රයනු ભેදය ලයනු ભેදය හොඳට ඔළුවට දාගෙන ලියන්න නැති වුණොත් පුතේ වැරදි. වැරදි ආදර්ශ ගන්නකෝ හොඳට ලියා ගන්න බලන්න. හිමුනොත් හරි. නැත්තම් වැරදි වෙනවා පුතේ. හරි අවබෝධයෙන් ලියන්න. ලියලා හෑන්ඩ් රේස් එක දාන්න. මේ ඔයාලා ලියන කන්සල් බලන් ඉන්නේ. නැත්තම් මට ටක් ටක් ගාලා කතා කරන්න තිබ්බා. එහෙම කතා කරලා වැඩක් නැහැ පුතේ. ඉක්මනට ලියන්න අනිත් අය. හරි හරි පුතේ. දැන් එතකොට ඔය අපි කතා කරේ 10 ඉඳන් 100 දක්වා 10 ගුණාකාර ටික. හොඳට බලා ගන්න. දැන් මේ වගේ
ස්ථාන වල ඇවිල්ලා තියෙන විදිය මෙතන 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 ඇවිල්ලා තියෙන විදිය ඉතින් ඕවත් වැරදුනොත් අනිවාර්යයෙන්ම ලකුණු අඩු වෙනවා ඒක හොඳට මතක තියාගන්න තමන් ඒක තමන් ඔළුවේ තියාගෙන ඕන වැඩ කරන්න හරිද සෑම අවස්ථාවකදීම ඕල්වේස් ඒක ඔළුවේ තියාගෙන අනිවාර්යෙන් වැඩ කරන්න තමන්ට ඒකකට යන්න පුළුවන් ලේසියෙන්ම හරි අපි කතා කරේ ඔය 10 ගුණාකාර ටික ඊළඟට රූලක් කරලා ලියාගන්න මෙහෙම ඊළඟට මීළඟට අපි කාලය යනවා ඉක්මන් කරමු මීළඟට අපි මීළඟට අපි මීළඟට අපි 20 සිට 30 දක්වා 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 ඉලක්කම් ගොඩ නැගෙන ආකාරය සලකා බලමු විශේෂිත 30 දක්වා ඉලක්කම් ගොඩ නැගෙන ආකාරය සලකා බලමු ඉලක්කම් ගොඩ නැගෙන ආකාරය සලකා බලමු හොඳට අහගන්න මේක ලියන විදිය උදේ මෙහෙමයි මේක ප්‍රශ්නයක් නෑ 20 ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව ලියන්න පුළුවන් 20 ඉරි කෑල්ලක් ඉරුපදු කියලා ඊළඟට 21 ඉරුපත්තු මෙන්න මේ ටික බලන්න මේ පාඩපෑන් වලින් ලියලා තියෙන විදිය මේ පාඩ වෙනස් කරලා තියෙන විදිය අන්න ඔය ටික පාඩපෑනකින් ලියවෙන්න ඕන ඊළඟට මේ එකතු වෙලා නිර්මාණය වෙන විදියේ මේ බලන්න පාඩපෑනේ නිර්මාණය කරලා තියෙන විදිය ඒ විදියටම ඔබත් පාඩපෑන් දෙකක් භාවිතා කරලා ලස්සනට ලියන්න ඕන පුතේ මම ඒකයි කිව්වේ ලියන්න නැති ළමයි ලියන්න එපා ඒ කියන්නේ ලියන්න නැති ළමයි පන්තියින් නැතුව ලීව් වෙලා යන්න කිව්වේ ඒකයි මෙතනින් එහාට වැඩ ටික කරගෙන යන්න තමන් self studies හදා ගන්න ඕන. හේතුව අපි ලේසි ගමනක් නෙමෙයි යන්නේ. 10 පාඩම් 15යි 11 පාඩම් 12යි එතන පාඩම් 25යි බලන්නකො එතකොට. ලේසි නෑ. 27ක් තියෙනවා. ඔය පාඩම් 27 සර් මඟ පෙන්වීම දෙනවා. ඔබ වැඩ කරන්න ඕන. ඒකට අවශ්‍ය වන අර මාර්ගය තමයි සර් පෙන්වන්නේ. හොඳට වැඩ කරන්න පුතේ. ඔකම තමයි අපි වැඩ කළද මගේ මේ අවුරුද්ද ලියනවා 58ක්. ඕ ලෙවල් 58ක් ලියනවා. ඉතින් ඔය 58ෙන් මේ වෙද්දි දැන් ඒ 40ක් විතර ෂුව. තා පුංචි සංඛ්‍යාවයි තියෙන්නේ. ඉතින් විභාගින මාස 4ක්. ඉතින් ඔය අපේ ළමයින්ට අපි පෙන්නුවා මේක විෂය කියන්නේ කියලා. ඒ ගැඹුරටම ගිහිල්ලා වැඩ කරා ඒ පොඩි කට්ටිය. ඉතින් ඇත්තටම අපිට සතුටුයි. විභාගින මාස 4ක් තියෙදි ඒ 40ක් තියෙනවා කියලා කියන්නේ කොච්චර ගැම්මක්ද? අනිවාර්යෙන්ම හරි අවබෝධයෙන් ලියන පාඩ පෑම් භාවිතා කළා. ලියන ටක් ගාලා හරි අවබෝධයෙන් ලියන පාඩපෑම් භාවිතා කර ලස්සන ලියන්න. ස්ක්‍රීන් එක බලාගෙන ලියන්න අමාරු නම් හත ආ. පොත නැහැනේ ඔයාලා ගාව නේද? මට අමතකුණා. හරි. ලියන්න ටක් ගාලා ස්ක්‍රීන් එක දිහා බලන්න. ඉක්මනටම ලියන්න. වැඩි වෙලා ගන්න එපා ඉක්මන් කරන්න. හරි අවබෝධයෙන් ලියන්න පුතා හරි අවබෝධයෙන් ලියන්න
hari apa udah lemu api? Baik, ya nanti mau diterima ini samaan ngepel dakwa, ada karena lama itu. Kamu tahu apa? Kamu nanti kalau kan nanti saat sama liwan, kita mana pasnya ini, mana tiupnya dengen pulua, mungkin tiup tuh orang kata bodi nama ini nanti dah dakwa liupua, dengen pulua, kamu dengen ini. Itu mulai penan nanti, kita ngawal pun mau ke pasnya lagi ini. Karena tuh abaya putih. Tapi hemat deh, kamu maru bawa terung orang mana beda kerang. Untuk beda kerang ini mah. Hari apa bodi lian hari apa bodi oke lian atare mang oyalage podak ahanam oyalage vistara tikak mata kiyanna podak eken oyala inna pradesha ehema podak danaganna one oyala maath ekka den avurudda ekak weda karanawane thin eka nisa sadani sadani unga lurede sadani kema onna karata prashnaya ne mata katha karanna ehenawane Sadani, unggal luar itu? Kegel. Enak kek tuh ille. Mic off karan nih pa. Sadani, Singhalen mahanang kok gama kohede? Oh sir. Gama kegel lede? Oh sir. Apa asalnya? Inna malah madya mahidyalay. Avisha, unggal luar itu? Luar itu, mahal luar. Iskole? Raja Singh aja hati upas sile. Raja Singh, hari ini. Piumi Hansika, kita gama kau hidup, unggal luar itu? Dewa lagi macam. ये वाले का बे हाँ पास ले कैगल वाली का विद्यालय हाँ कैगल वाली का विद्यालय हाँ सितमी सितमी को भी देख लेते हैं मतलब आता क्या है हाँ कैगल है नहीं तो सितमी कैगल है नहीं हरी वाह हरी कृष्णी उगल लूर रहे तू सर, उनका लूर रहे तू? हासला का सर? खातना पूरा है? हासला का सर? आ हासला का सॉरी, आउट भी हटाया किसी तरह ना ये दिन हाई एंड किया ना हरे ठीक है ऐसा ही नहीं, हरे हासला का, पास है ना पार्षाल इनके? खाने का नाम महाविद्यालय सर? खाने का नाम हरे हरे कुत्ते, गायन, उनका लूर रहे तू गायन? Gayan, gama kau hidup? Kata kerak? Gayan. Bulat Singhal. Bulat Singh. Bulat Singh. Hari putih. Osha di? Unggal luar. Mahav sir. Kau hidup? Mahav. Mahav. Itu orang pas ala? Vijayba Madhya Mahavidyale. Vijayba Madhya Mahavidyale. Usah dia tukar awak ayat pada distrik ke kau tu. Kurunegal. Kurunegal. Hari putih hari. Baik. Nimashi Anuradha. Kuta, gama kau hidup? Mahanuwar sir. Mahanuwar. Pasal? Handes Mahavidyale. Kavishni Mansala, gama kohida puta?
Kirinda sir. Kirinda? Ah, langgai. Pasal eh? Ha, Debrawa jati ke pasal sir. Debrawa ya de? Oh. Ah, dai. Apa yang hamban terdistrik? Hamban terdistrik ni de? Oh. Tilini, gama kau hendak putar? Tilini, kau tilini. Gama kau hendak putar? Polpiti gama. Polpiti gama. Pasal? Jeba Madhyama Vidyalaya. Hari putih ni mai. Ilangat Nimashi anuga ada. Putih. Nimashi, gama kau hendak? Mahanuwara sir. Mahanuwara. Wah kali kata agaknya ada? Oh. Ah, enang hari. Onna hari. Ilangat Sandeepa Samadini. Gama kau hendak putar? Nathandi sir. Nathandi. Sariya. Aw sir. Ah, Nathandi dammi sir sekolah dana ada? Aw sir. Ini sekolah mana ada pasi tepida? Volleyball. Sekolah he dah datang ni dia ni. Eka ni mesra jangan ada tepi kat. Manusia. Manusia. Oh. Manusia. Gama kau hendak putar lagi? Unggal luar itu manusia. Enak tu ur film itu apa sah? Iya. Tengok apa pasal? Peradeniya Madhya Mahavidyalaya. Ah, Peradeniya. Kudai. Itu orang Madhya Mahavidyalaya itu pelata ya tuh ni? Oh sah. Samot nama ante. Uta, gama kau hehe? Bulasing, diwala kat sah. Itu orang pasal? Hari, kembali. Kodak kaya kan, di itu perdesaan lebih apa tu ni tu tinggal ni mana? Balu, tapi pala hatu wiring ni pak. Pulang apa beri ni? Cepat ni liver ada? Kembali. Hari, kagak ada ni mana ni tak? Deliver aye hand raise sekadar, ni bang beli oke liyan apa ni di itu perdesaan ni sambal tu itu dia. Udah ada, tahap mata bisnesnya pada saat anak pilih, nama ni baran siru dengan nama samband beri, nama ikhnisa mangal belas, nama pantiat matrakan nuwalde, tuh udah dina ikara gini tak galap pantiat sam, ikat samband beri nama pulang, nama ni baran samband beri, nama wedaga pada saat anak. Bang kalian, dan tihe tak ini dia dana ni, mupadu tihe, ni dia ni betul ni. Mukbadu tihe. Hari ma saralai. Beri berai hand raise sekarang dah. Putih, badak kallai baru nama. Ah, windy teka kata agerai nene. Windy nihara. Windy, tunggal lure tu. Balapan se. Ah, gama kau ni, ah gama. Kau tu gamak juga pun ne? Balapan. Ah, itu kau tu pasal? Kegalu balika vidyale. Kegalu, ah, hebat. Kau tak kini kegalu pada desi lagi apa tu? Mana itu? Hari putih hari. Kau ke mana hari itu? Tahu ah. Ikmang kalau lihat ikmang kara. Beli berai hand raise sekadar na, kita ikhman keran kahle wedagat. Itu ada wedas. Atau anak tiri ni sah orang, atau hamat tiri berakarut, atau hamat temu orang sambat tu, ni ni. Tinggal ikhni sah. Belas orang mengata panti berakaran na binari pahak tiri kaling ni. Tukar tu, posyak dah agen ni, dina ikar agen sambat dengan wedas. Atau ni barang itu wedas. Atau anak kekara ni barang sambat dengan silu jenama. Pangkara. Hari, hendak tak hagar? Kalian lihat aku lihat aku. Tadi nak binari dia aku lihat aku. Mangkara lihat aku.
Hari, hundata haganna dan. Puthe oy api katha kare step by step. Dan obatama pahadili kontuwa kusa kochchara hondari lakkam paadama dan bhagayak cover karala thiyenne. Bhagayak rapala dan cover vela thiyenne. Ta punjima punji kotas tika tamai thiyenne. Hari. Then sielu denama araka liyaganna beri vechcha daru innawana poddak ida thiyanne. Thor website eke video ekak upload kara scanning obata eka balanna puluwa. Sielu denama dan liyaganna tarulakunak daagena mehema. Thawa tarulakunak. Tarulakunak daagena liyaganna. Ihata sandahan akarete 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 Asu esita siya dakwa demaling liyamu. Iheta sandahan akarete. Anu, sorry, asu esita siya dakwa demaling liyamu. Iheta sandahan akarete. Asu esita siya dakwa demaling liyamu. Iheta sandahan akarete. Asu esita siya dakwa demaling liyamu. Asuwe sita siya dakwa demaling liyamu. Asuwe sita siya dakwa demaling liyamu. Hari. Achupote 37 wini pituwe kriyakarakam anka 9 saha kriyakarakam anka 10 tiyenawa. Kohomada asuwindan siya dakwa demaling liyanne kiyala. Ehenam සියලු දෙනා මේක අනිවාර්යෙන් ලියාගෙන සම්බන්ධ වෙන්න අපි ලබන සතියේ මේක කොටස කතා කරලා ඉවර වෙලා 9 වසරේ ඉතුරු පාඩම් වලට අපි අවධානය යොමු කළා පෙබරවාරි මාසෙ ඉඳන් තමයි අපි 10 වසරේ වැඩ ටික පටන් ගන්නෙ එතකොට අපේ වැඩ ටික ඔක්කොම පිළිවෙලට යනවා හොඳ අවබෝධයෙන් අපි වැඩ ටික කරමු එහෙනම් සියලු දෙනාම පරිස්සමින් ඉන්න හොඳට වැඩ ටික කරන්න අද අනිවාර්යෙන්ම අතහමාට වැඩසටහනට සම්බන්ධ වෙන්න සියලු දෙනාටම ගුරු සරණයි වණක්කම් ආයිබෝවන් මුල්මණිහෙල්තුනේ පෙරුවන් සරණයි